ci sielu denam sadaram piliganna mage channel ekata itin ogalanta snake catfish ke aya kattama adara genave itin mage langat me gulu kiya itin dan nan naha namuth mama hadan hitagena innawa itin ehema haduwath hari ehema idea ekak hari thiyena na ogalanta video ekak karagena enna me gulu gena itin api yamu den me gulange kiya ekak ඉතින් ස්නේක් කිට් කියන්නේ අනික් මාළු තරම් ලේසි දෙයක් නෙමෙයි මොකද ස්නේක් කිට් කියන්නේ මොන්ස්ටර් ෆිෂ්ලා. ඉතින් මේගොල්ලෝ ඕගොල්ලන්ගේ ස්වභාවික පරිසරය දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් චන්න ස්නේක් කිට් කියලා කියන මේගොල්ලන්ට ඕගොල්ලන්ට තේරෙන්නේ ස්නේක් කිට් කියන්නේ මේ මේගොල්ලන්ට ලූලු කිව්වොත් තමයි ඕගොල්ලෝ හොඳටම අඳුරන්නේ. ඉතින් මොකද ස්නේක් කිට් කියන්නේ මේ ගොල්ලන්ට කියන උගක් නම් ඉතින් චන්න ස්නේක් චන්න ගාංචු ඒ විදිහේ මේ ගොල්ලන්ට උගක් නම් තියෙනවා චන්න කෙලාටි ඒ වගේ ඒකදේශික මසුන් පවා අපේ රටේ ඒකදේශික මසුන් පවා අපේ රටේ දැක ගන්න ලැබෙනවා ඉතින් මේ වගේ මාළු උගක් ඉන්නේ සාමාන්‍ය පැරණි ඇලවල් වල ඒ වගේම පොඩි ගංගා ආශ්‍රිතව සහ ඇල දොළ ආශ්‍රිත තමයි මේගොල්ලන්ගේ උගක්ම ඉන්නේ ඒ වගේම මේගොල්ලෝ වඩාත්ම ප්‍රිය කරන්නේ පිරිසුදු ජලය හැංගිලා ඉන්නේ ඉතින් මුල් අස්සේ වගේ ඒ කියන්නේ ඕගොල්ලන්ගේ උගක් කර ඇලක් තියෙනවනේ ඇලේ ඔය එක එක ගස් ඇදලා තියෙන ගස් අස්සේ වගේ හැංගිලා ඉන්න තමයි මෙන්න මේ ලූලුන් එහෙම නැත්තම් ස්නේක් කෙල්ලක් කැමති වෙන්නේ ඉතින් මේගොල්ලෝ හදනවා නම් ඕගොල්ලන්ට හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා ඒක ඉස්සෙල්ලාම කියන්න ඕනේ කරුණක් මොකද ඕගොල්ලෝ මොන්ස්ටර් මාළු හදනවා නම් අනිවාර්යෙන් ෆිල්ටරේෂන් සිස්ටම් එකක් දෙන්න ඕනේ ඉතින් ඊළඟට අපි මේගොල්ලෝ ගැන බලද්දි ෆිල්ටරේෂන් සිස්ටම් එකක් වගේම මේගොල්ලන්ට ලොකු ටැංක් රික්වයර්මන්ට් අවශ්‍ය වෙනවා මොකද මේගොල්ලෝ ස්වභාවික පරිසරයේ ලොකු පිරිසිදු ජල ප්‍රබෝල තමයි මේගොල්ලෝ ජීවත් වුනේ ඒ වගේම මේගොල්ලන්ට අපිරිසිදු සහ පිරිසිදු ජල දෙකේම මේගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් නමුත් මේගොල්ලෝ වඩාත්ම කැමති වෙන්නේ පිරිසිදු ජලයේ ජීවත් වෙන්න. ඉතින් ඒ වගේම මේගොල්ලන්ට ලොකු ටැංකියක් දෙන්න ඕනේ මම කලින් කිව්වාගේ අවම අඩි 3ක 3ක් දිග ඒ වගේම අඩි 2ක් විතර උස අඩි 2ක් විතර පළල ටැංකියක්වත් ඕගොල්ලෝ අවම මේගොල්ලන්ට දෙන්න ඕන වෙනවා. මොකද මේගොල්ලෝ ඉක්මනින් ලොකු වෙන මසුන් විශේෂයක් විදිහට අපි ගන්න පුළුවන්. මේගොල්ලෝ ඒ වගේම අපි දෙන පැලට් වලට හුරු කරගන්න එක චුට්ටක් විතර අමාරු වැඩක්. නමුත් ඕගොල්ලෝ උත්සාහ කරලා බලුවොත් ඒක එච්චර ලොකු අමාරු වැඩක් නෙමෙයි. ඉතින් ඕගොල්ලෝ ළඟත් මේගොල්ලෝ ඉන්නවා නම් ඕගොල්ලෝ දෙන පැලට් එකක් පැලට් වලට හුරු කරගන්න ඇති බොහෝ විට. මොකද මේගොල්ලන්ව ලේසින් හැබැයි පැලට් වලට හුරු කරගන්න චුට්ටක් විතර අමාරුයි. ඉතින් එහෙම පැලට් වලට හුරු වෙච්ච නැති එක්කෙනෙක් ඕගොල්ලන්ව ඉන්නවා නම් එයාට ඕගොල්ලන්ට දෙන්න පුළුවන් සාලයෝ ඒ වගේ මිරිදිය මසුන් සාලයෝ ලයිව් ෆීඩ් වලට දෙන්න පුළුවන්. නමුත් ලයිව් ෆීඩ් දෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ ලයිව් ෆීඩ් වල තියෙන එක එක දිලීර වර්ග සහ රෝග වර්ග ඕගොල්ලන්ගේ මාළුවටත් ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම ලයිව් ෆීඩ් දෙනවා කියන එක එච්චර කොහොමත් හොඳ දෙයක් නෙමෙයි මොකද අපි විනාශ කරන්නේ වෙන සතෙක්ගේ ප්‍රාණයක් නිසා. ඉතින් ඊළඟට මේගොල්ලෝ හදද්දි කතා කරන්න ඕනම දෙයක් තමයි මේගොල්ලන්ගේ ටැංක් මේට්ලා. ඉතින් මේගොල්ලොත් එක්ක ඔයගලන්ට දෙන්න පුළුවන් ඔස්කා ඒ කියන්නේ ඔස්කා හදන්න පුළුවන් කියලා ලොකු ඔස්කලා නෙමෙයි මෙයාගේ මෙයාව ගිලින්න බැරි මේ පොඩි ස්නේක් කිට් කෙනෙක් ඕගොල්ලෝ ඉන්නවා නම් වෙන කිසිම මාළුවෙක් දාන්න එපා. මේගොල්ලෝ විතරක්ම හදන්න සහ මේ ස්නේක් කිට් හුඟක් හදන්න හරිම අමාරුයි. මොකද මේගොල්ලෝ පෙය අවුට් වෙන්න ඕනේ නැත්තම් පොඩි ඇටෑක් කරගෙන මරලා දාන්න උනත් වැඩි ඉඩකඩ තියෙනවා. ඉතින් හුඟක් අවස්ථාවලදී මගලංගේ හිටිය ස්නේක් කිට් දෙන්නේ ඒගොල්ලෝ එක්කෙනෙක් ගිලගත්තා. ඉතින් ඒ වගේ ලොකු ප්‍රශ්න වලට ගොඩ මුණ දෙන්න සිද්ධ වෙනවා. මේගොල්ලෝ විතරක් හදද්දි ඕගොල්ලෝ පෙය අවුට් වෙච්ච පෙයක් හදනවා නම් තමයි හොඳ වෙන්නේ. ඒ වගේම මම කලින් කිව්ව විදිහටම ඕගන්ට මොස්ට මාළු සික්චිල් ඩර්ග නම් දෙන්න සමායට අපහසු වෙන්න පුළුවන්. මොකද මෙයා ඇටෑක් කරන්න හරි එයා මෙයාට ඇටෑක් කරන්න හරි ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. සහ ඉතින් ටෙට්‍රා වර්ග ඒ වගේ අය නම් මේගොල්ලෝ එක්ක හදන්න අමාරුයි. මොකද පොඩි මාළු නිසා. ඒ වගේම ඕගලන්ට හදන්න පුළුවන් ටෙට්‍රාගේත් නියෝන් ටෙට්‍රා ඒ වගේ ඉක්මනින් එහාට මෙහාට යන
මාළු මේගොල්ලොත් එක්ක දන්න පුළුවන් මොකද මෙයාට අල්ලගෙන ආහාරයට ගන්න බෑ මේ පොඩි පොඩි මාළුන්ව මොකද වේගෙන් ටැංක් එක පුරා යන නිසා ඒ වගේම උගලන්ට ප්ලේකෝ වර්ගය කියන ටැංක් ටැංක් ක්ලීනර්ස්ලා මේගොල්ලොත් එක්ක හදන්න පුළුවන් සහ කැට්ෆිෂ් වර්ග ඒ වගේ තවත් මේගොල්ලන්ගේ උදාහරණයක් ආර්ටීසී කියන රෙඩ් ටේල් කැට්ෆිෂ් ඒ වගේ මසුන් උගලන්ට මේගොල්ලොත් ගේ ටැංක් වේඩ්ලා විදියට අරගන්න පුළුවන් ඉතින් මොකක් වැරදි කරනවා මේගොල්ලොත් එක්ක සාරි ගප්පි මොලි වගේ මාළුන් දානවා ඉතින් එහෙම කරන්න එපා උදේ වෙලා බලද්දි සමහරට මේගොල්ලෝ කාලා තියෙන පුළුවන් ඒගොල්ලන්ව ඉතින් ඒ වගේම මේ කලින් කිව්වා වගේ මම ආයතරක් කියනවා මේගොල්ලන්ගේ වේස්ට් එක වැඩි මේ විදිය ලයිව් වීඩියෝ වගේම මස් මාංශ මේගොල්ලන්ට කන්න දෙන නිසා ඉතින් ඒක නිසා හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් භාවිත කරන්න ඒ වගේම වෝටර් ක්ලීන් එක ගැන ඔයගොල්ලෝ වැඩියෙන් බලන්න ඕනේ ඉතින් මේගොල්ලෝ කැමති ටෑන් සෙටප් එකක් ගැන කිව්වොත් ඔයගොල්ලන්ට පුළුවන් ගල් වැඩි ඒ වගේම මේගොල්ලන්ට හැංගිලා ඉන්න පුළුවන් හොඳ අඳුරු ටෑන් සෙටප් එකක් දෙන්න ඒ වගේම මේගොල්ලෝ ලයිට් වලට කැමති නැහැ ඔක්සිජන් වකරි ඔක්සිජන් ලයින් එකක් දෙනවා නම් හොඳයි මොකද මේගොල්ලන්ට ස්වභාවික පරිසරෙදි ස්වභාවික ඔක්සිජන් කියන්නේ ස්වභාවික ලැබෙනවා ඒක නිසා ඔයගොල්ලන්ට ලොකු ටැංක් එකක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් නැත්තම් ඔයගොල්ලන්ට පොඩි ටැංක් එකක් කියන්නේ අඩි දෙකක් එකමාර විතර ටැංක් එකක් හදලා නම් අනිවාර්යයෙන්ම ඔක්සිජන් දෙන්න ඕනේ ඉතින් මේගොල්ලන්ගේ ලොකු වෙන සයිස් එක ගැන කතා කරොත් අඩි දෙකමාරක් විතර ලොකු වෙනවා මේගොල්ලන් ඒ වගේම මේගොල්ලන්ගේ එක එක රූල්ස් එහෙම නැත්නම් මේගොල්ලන්ගේ ලස්සන කලර්ස් තියෙන නිසා තමයි මිනිස්සු මේගොල්ලන්ව වැඩියෙන්ම හදන්න පෙළඹෙන්නේ. ඉතින් හදන්න පෙළඹුණා වගේ නෙමෙයි ඊට පස්සේ මේගොල්ලන්ව ස්වභාවික පරිසර හිටපු තැනටම ගෙනින් දාන්න වෙන තැන් වලට දාන්න එපා. මොකද ඒ වගේම ඕගොල්ලෝ අවුරුදු ගණන් මෙයාව හදලා නම් ආයෙසරයක් පරිසරයට නිදස් කරන්න එපා. මොකද මෙයාට ඉන්න තැන අමතක වෙනවා. ඒ වගේම මෙයා මැරෙලෙයි. මොකද මේ එයාට කෑම කියන්නේ දඩයන් කරගෙන කන්න තේරෙන්නේ නැහැ ඒ වගේම මිනිස්සු තමයි ඕගොල්ලෝ තමයි මේගොල්ලන්ට කන්න දීලා තියෙන්නේ ඒක නිසා ස්වභාවික පරිසරයට මේගොල්ලන්ව උදාරින්න එපා ඉතින් ඒ වගේම කියන්න ඕනේ අපේ රටට ආවේණික සහ අපේ රටට ආවේණික නැති පිටරට ඉන්න ස්නේක් එట్లా තින්නවා ඉතින් එහෙම අයවත් ඕගොල්ලන්ට හදන්න පුළුවන් මම නම් වශයෙන් ඕගොල්ලන්ට ඉදිරියේදී කියන්නම් ඔගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මේ ඔගලගේ හුඟක් වර්ග. ඉතින් ඔගලන්ට මේ chart එක බලා ගන්න පුළුවන් වෙනවා මම display එකේ දාන්නම්. ඉතින් මේ ඔගලගේ හුඟක් වර්ග තියෙනවා. උදාහරණයක් වශයෙන් චන්න බාක්‍රා, ඒ වගේම චන්න ගාචු, චන්න පෙලාටි, චන්න ඔරියන්ටලිස් ඒ වගේ හුඟක් වර්ග මේ ඔගලගේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් display එකේ බලා ගන්න පුළුවන් වෙනවා ඔගලන්ට මේ ඔගලගෙන වැඩියෙන් වැඩි දොරක් දෙන කරන්න නම් ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන් Google එකේ මේගොල්ලන්ගේ නම ගහලා Wikipedia වල තියෙනවා ඔයගොල්ලන්ට ගිහින් මේගොල්ලෝ ගැන තොරතුරු ටිකක් හොයාගන්න පුළුවන් ඉතින් මේගොල්ලෝ ප්‍රෙඩේටර් විලෝපික මත්ස්‍ය විශේෂක් නිසා මේගොල්ලන්ට දින ආහාර ගැන හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ මම වීඩියෝ එකේ පටන් ගන්නදි කිව්වා වගේ මේගොල්ලන්ට හොඳ මොකක් හරි කෑම වර්ගයක් ඉස්සෝ වගේ දෙයක් ඔයගොල්ලන්ට ෆීඩ් කරන්න පුළුවන් ඒ කියන්නේ ඉස්සෝ පොතු ඇරලා සාලියෝ වගේ දෙයක් ඔයගොල්ලන්ට ෆීඩ් කරන්න පුළුවන් ඒ වගේම සාලියෝ පොඩි එකෙකුට දෙනවා නම් පොඩි ස්නේක් කෙනෙක්ට හෙඩ් කෙනෙක්ට පොඩක් කපලා වගේ දෙන්න මොකද මෙයාට දිරවන්න නැති වෙන්න පුළුවන් ඉතින් ඊළඟට කතා කරන්න ඕනේ මේගොල්ලෝ හදද්දි මේගොල්ලෝ ඕගොල්ලෝ බීඩින් කරන්න අරගත්තා නම් ඒ කියන්නේ ඕගොල්ලෝ මොකක් හරි වර්ග දෙකක ස්නේක් හෙඩ්ලා අරගෙන බීඩින් එකකට දැම්මොත් මේගොල්ලෝ ඒ කියන්නේ බීඩින් ලා හුරු වුණොත් එහෙම නැත්නම් බීඩින් එක සාර්ථක වුණොත් මේගොල්ලෝ සතියෙන් සතිය දවස් 14 දවස් 7 4 වගේ බීඩින් කරන්න පටන් ගන්න පුළුවන් මොකද මේගොල්ලෝ ඉක්මනින් ඉක්මනින් බීඩින් වලට යොමු වෙනවා ඒ වගේම මේගොල්ලන් පැටවුම කෑ කරගන්න විදිය ගැන මම වෙනම වීඩියෝක් අරගෙන එන්නම් බීඩින් ගැනත් ඔන්නම් මම වීඩියෝක් අරගෙන එන්නම් ඒ වගේම කියන්න ඕනේ මේගොල්ලන් හරි මාදරණීය මේගොල්ලන් පැටවුම හොඳට රැකබලා ගන්නවා හරියට ෆයිට් සික්චිල් ලා වගේ ඉතින් කලාතුරකින් තමයි මේගොල්ලෝ මේගොල්ලන් පැටවුම ආහාරයට ගන්න පෙළඹෙන්නේ ඉතින් ඔයගොල්ලෝ බීඩින් කරන කාලේදී මේගොල්ලන්ට හොඳට කන්න දෙන්න එතකොට හොඳ බීඩින් එකක් ගන්න පුළුවන් ඉතින් මේගොල්ලන්ගේ බ්‍රීඩින් ගැන කතා කරද්දි තවත් කියනවනේ මේගොල්ලෝ බ්‍රීඩින් කරන්න හිතන්නවත් එපා මොකද ඔයගලන්ට බ්‍රීඩින් කරන්න මම ඕන නම් බ්‍රීඩින් කරලා විකුණන්න බලාගෙන බ්‍රීඩින් කරන්න මොකද මේගොල්ලන්ගේ බ්‍රීඩින් කොහොමත් සාර්ථක වෙන්න තමයි වැඩි ඉඩකඩක් තියෙන්නේ
හැබැයි තින් කලාතුරකින් තමයි බීඩින් එක වෙන්න එයා අවුට් වෙන්නේ. ඉතින් පේ අවුට් වෙන එක ගැන කතා කරොත් මේගොල්ලන්ගේ පේ අවුට් කරගන්න දෙන ඕගොල්ලෝ දන්නවා. ස්නේක් එකලා දෙන කරගන්න මේල් ඇන් ෆීමේල්. ඉතින් මේල් ඇන් ෆීමේල් උන පළියට මේගොල්ලෝ බීඩ් ගන්න නැහැ. හොඳ පේ එකක් වෙන්න ඕන. ඉතින් ඕගොල්ලෝ ලොක් අඩි දෙකක විතර ටැංකිය කරන් දෙන්න හොඳ මවුස තුන් දෙන්නේ දෙපැත්තට දාලා මැදින් වීදුරු කැලකින් වහලා තියන්න. මේගොල්ලෝ ඇටැක් කරගන්න වගේ බලනවා නම් ඒ කියන්නේ ඇග්‍රෙසිව් ගතියක් පෙන්නනවා නම් පිටිමි සතා හරි ගෑනු සතා හරි ඕගොල්ලෝ මේගොල්ලන්ව පෑවුරුට් වෙන්නේ නැති ජෝඩුවක් වශයෙන් තමයි සැලකෙන්නේ. ඉතින් දවසක් විතර තියන්න මෙහෙම එක සැරේට ඕගොල්ලෝ අයින් කරන්න එපා. සිච්චිලෝ පෑවුට් කරගන්න විදිහටම තමයි මේගොල්ලන්ව පෑවුට් කරගන්න තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ව බ්‍රීඩ් කරාට පස්සේ මම කලින් කිව්වාගේ හුඟක් පැටව වෙනවා. හුඟක් පැටව සාර්ථක වෙනවා. ඒක හුඟක්ම පැටව සාර්ථක වෙනවා. කලාතුරකින් තමයි එක්කෙනෙක් දෙන්නෙක් හරි මැරෙන්නේ. මොකද මේගොල්ලන් හොඳට හොඳ ශක්තියක් තියෙනවා මේගොල්ලන්ගේ පැටවුන්ට උනත්. ඒ වගේම හුඟක් ලොකු පැටවුන් තමයි ඕගොල්ලන්ට මේගොල්ලන් බ්‍රීඩින් එක ඉවරිච්ච ගමන්, ඒ කියන්නේ විතර හැච් වෙච්ච ගමන් උනත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේගොල්ලන්ව ඇක්වේරියම් ෂොප් වල හුඟක් ඒ කියන්නේ හොඳට විකිණෙන මාළු විශේෂයක් ඉදිරි ගන්න පුළුවන්. ඉතින් ස්වභාවික පරිසරවත් ඉන්න නිසා ඕගොල්ලෝ ස්වභාවික පරිසර වලින් අල්ලන් ගිහින් ඕගොල්ලන්ගේ ටැංකිය වලට දාන්න එපා. ඒක ලොකු අපරාධයක්. ඉතින් මොකද එයාට ඒ හොඳට පීනල කරලා ඉන්න තියෙන දේ තමයි නැති වෙන්නේ. ඕගොල්ලන් එහෙම හදන්න හිතාන ඉන්නවනම් ඒ කියන්නේ අල්ලලා අරන් ගිහින් දාගත්තා නම් ලොකු ටැංක් රිකවයර්මන්ට් දීලා හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් දීලා හදන්න පුළුවන්. ඉතින් ඒ වගේම ප්ලාන්ට් ටැංක් එක දෙනවා නම් හොඳටම හොඳයි. ඉතින් මේගොල්ලොන්ගේ කෑ එක ගැන කතා කරද්දී ඉතින් කතා කරගෙන යන්න පුළුවන්. මොකද මේගොල්ලෝ ඒ කියන්නේ ස්වභාවික පරිසරයේ ඉන්න මාළු විශේෂයක් නිසා මේගොල්ලෝ ගැන කතා කරන්න ඇති තරම් දේවල් තියෙනවා. නමුත් ඉතින් කෑ එක එච්චර කතා කරන්න බෑ ඕගොල්ලන්ට. කෑ එක සුළුවෙන් ඕගොල්ලන්ට තේරෙන විදිහට කොහොමද මේගොල්ලන් ඕගොල්ලන්ගේ ඉන්නවනම් කෑ කරගන්නේ, මේගොල්ලන්ට දෙන ආහාර මොනවද, මේගොල්ලෝ කොහොමද හදාගන්නේ කියන සුළු කරුණු ටිකක් තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් නමුත් ඕගොල්ලන්ට මේ වීඩියෝ හොඳට තේරුණා කියලා මම හිතනවා. ඉතින් මම අදට ගිහින් එන්නම් ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, පල්ලෙන් තියෙන බෙල් ඓකන් එකත් අනිවාර්යයෙන්ම ඕල් දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකෙන් තමයි ලයික් එකක් දාන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉතින් මගේ අතින් පොඩි පොඩි වැරදීම් වෙන්න පුළුවන්. ඉතින් ඕල් කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. ඉතින් ගිහින් කමෙන්ට් දාන්න මොනවද මගේ අතින් උන වැරදි බ්‍රීඩින් එක මේ මම මේ අද කියාරින් එක හොඳද, මේ වගේ වීඩියෝස් ගේන්නද. ඉතින් ෆිෂ් කියාරින් වීඩියෝස් සීරියස් එකම මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ප්ලේලිස්ට් එකක් ගහලා තියෙයි, ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන්. බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් පුළුවන් උනොත් දාලා තියන්නම්. උඩ කාඩ් එක අනිවාර්යෙන් දානවා. ඉතින් මේ යන වෙලාවටම දාන්න බැරි වේ. නමුත් මම අවසාන වෙද්දී දාලා තියන්නම් ඔයගොල්ලන්ට. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්.